හැම දරුවෙක්ම කලාකාරය. ප්‍රශ්නය තියෙන්නේ අපි වැඩිමහලු වෙද්දී මේ කලාකාරය අපි ළඟ කොයි තරම් තියාගන්න උත්සාහ ගන්නවද කියන එකයි. එහෙම කිව්වේ සුප්‍රකට කලාකරු පැබ්ලෝ පිකාසෝ. මේ තියෙන්නේ මම ඇඳපු චිත්‍රයක්. ඒ වගේම තමයි මේකට හරියන ෆ්‍රේම්යක් මමම කරගත්ත ගෙදර තිබිච්ච පරණ කාඩ්බෝඩ් බොක්ස් එකකින්. කිසිම වියදමක් ගියේ නැහැ. අපි අද කතා කරමු කිසිම වියදමක් යන්නේ නැති මෙන්න මේ කලාව ගැන. මුලින්ම කියන්න ඕනේ මම ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක් නෙමෙයි. නමුත් අපිට චිත්‍රයක් අඳින්න කලාකෘතියක් කරන්න ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. මේක බලන හැමෝටම මේ වැඩේ කරන්න පුළුවන් කියන එක මට ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. මුලින්ම මතක් කරන්න ඕනේ අපි චිත්‍ර අඳින අයද? ඇයි අපි චිත්‍ර අඳින්නේ නැත්තේ? අපි උත්සාහ කළා නැද්ද? අපිට උත්සාහ කරන්න බැරිද? පොඩ්ඩක් තමන්ගෙන්ම මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් අහලා බලන්න. අපිට මිනිස් මූණු මිනිස් රූප අඳින්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් මූණු වලක් එහෙම නැත්නම් අශ්ව ටිකක් ඒ වඳින්නම අවශ්‍ය නැහැ. ඕන තරම් ක්‍රම උපායන් ක්‍රම තියෙනවා මේ කලාව කරන්න. පහුගිය දවසේ චිත්‍ර ගැන බලබල ඉඳිද්දී මට හම්බුණා විකිපීඩියා එකේ තිබිලා හොඳ ආටිකල් එකක්. මම ඒක මගේ වීඩියෝ කතා වීඩියෝ එක YouTube channel එකේ මේ වීඩියෝ එක යට මම ඔයගොල්ලන්ට ෂෙයා කරලා තියෙනවා. ගිහිල්ලා බලන්න ඒක බැලුවම හිතෙයි මොන තරම් කලා මාධ්‍යයන් රාශියක් තියෙනවද අපිට කරන්න පුළුවන්. මම මේ චිත්‍රය සම්පූර්ණයෙන්ම මේ ෆ්‍රේම් එකත් එක්ක කරන්න පාවිච්චි කරේ ඉතාමත්ම සරල මාළඟ තිබිච්ච උපකරණ ටිකක්. මේක කැන්වස් රෙද්දක්. කැන්වස් එක මත මම මේ ඇක්‍රිලික් වලින් තමයි ඇඳලා තියෙන්නේ. මැදින් තියෙනවා මේ එම්බෝස් වෙච්ච මේ ගහ. ඒකට මම පාවිච්චි කරේ ටිෂු පේපර්ස් සහ මේ ගෙදර තිබිච්ච සුදු පාට ගම් එකක්. ඊළඟට මේ ෆ්‍රේම් එක බැලුවොත් ෆ්‍රේම් එක තනිකර කාඩ්බෝඩ් පෙට්ටියක පියනකින් කරගත්තේ. මේ තියෙන කාඩ්බෝඩ්මයි. ඒකටත් ගම් ගාලා මේකත් අර හදාගන්න කඩදාසි පල්ප් තමයි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන් මේ පිටිපස්ස බැලුවම හිතාගන්න පුළුවන් මේක මොන වගේ ආකාරයෙන්ද කරගත්තේ කියලා. ඒ වගේම තමයි අනෙක් කාරණේ මේ කලා මාධ්‍යයන් උලුප්පල ගන්න නම් අපි කරන්න ඕන ලොකුම දේ තමයි මේ කලාකාරින්ව අගය කරන්නේ. ඉතින් මම දකින විදිහට පුළුවන් හැම වෙලෙම මේ කලාකාරින් කලාකෘති නගේ කරන්න. ඒකෙන් අතන මම හිතන්නේ Tamanටත් හිතට එන්න පුළුවන් අනේ අපිත් මේ වගේ කලාව කරන්න ඕන නේද කියලා. තවත් වීඩියෝ කතාවල වීඩියෝ එකක් කරා পেපර් ක්‍රාෆ්ට් ගැන. මේ කාඩ්බෝඩ් ෆ්‍රේම් එහෙම කරන්න කැමති අයට, කාඩ්බෝඩ් වලින් රූප හදන්න කැමති අයට මම හොඳ වීඩියෝ එකක් ඇති මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරලා YouTube එකේ නම් পেපර් ක්‍රාෆ්ටිං ගැන ඒකත් මම හිතන්නේ ඔයගොල්ලන් හුඟක් වැදගත් වෙයි ගිහිල්ලා බලන්න. අනිත් කාරණේ තමයි මේ ආර්ට් වර්ක් එක කරගන්න විදිහම තමයි මේ ආර්ට් එකක් මම කරගත්තේ. ඒකෙත් තියෙන සරලම උපක්‍රම ටිකක් මේකත් ඉම්පෝස් ආර්ට් එකක් මේ විදිහටම කරගන්න පුළුවන්. ඊටාම සරල හැඩතල තියෙන්නේ, සරල වර්ණ පාවිච්චි කරලා තියෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේව කරන්න පුළුවන් දේවල්. තවත් මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. මගේ යාළුවෙක් කරපු ලස්සන ෂෝට් ෆිල්ම් එකක් තියෙනවා, රෝඩ් නොට් ක්ලෝස්ඩ්, එහෙම නැත්නම් පාර වසන් නැත කියලා. මේ කලාව ගැන කතා කරපු ඉතාමත් ලස්සන ෂෝට් ෆිල්ම් එකක් මෙතනින් ක්ලික් කරලා බලන්න පුළුවන් ඔයගොල්ලෝ YouTube එකේ. එහෙම නැත්නම් ඒ URL එක මගේ මේ වීඩියෝ එක යට දාලා තිනවා, ගිහිල්ලා බලන්න ලස්සන ෂෝට් ෆිල්ම් එකක්. ඔයගොල්ලොත් මේ කලාව එහෙම නැත්නම් විද්‍යාව තාක්ෂණය සම්බන්ධයෙන් මොනවා හරි YouTube videos කරලා තියෙනවා නම් මට ලියන්න. Facebook page එකක් තියෙනවා, එහෙම නැත්නම් මගේ blog එකක් තියෙනවා, එහෙම නැත්නම් මේකට comment එකක් දාලා මට කියලා එවන්න, email එකක් එවන්න. මට පුළුවන් වෙලාවට මම ඒවා මගේ video වල share කරන්න. එකතු වෙන්න මාත් එක්ක Facebook එකෙන් පුළුවන්. එහෙම නැත්නම් subscribe කරේ නැත්නම් subscribe කරන්න, මෙතනින් පුළා subscribe කරන්න. එහෙමනම් අපි මේ වැඩේ කරගෙන ඉස්සරහට යමු. මම සම්පත් ගිහිල්ලා නම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලන්න. I'm gonna test the star, only got number twos in my pocket. I'm marking the right answers. I am gonna do awesome. Nah, walk into the class like, what up? I got a big brain. I'm so pumped about this test that I gotta take. Pencils in my pocket, they are so pointy that people like, whoa, that's a real smarty. Rolling in rustic, got to bed real early. Dressed in comfy clothes to make sure I can think. Draped in a jacket 'cause it's cold in my class. Probably oughta know that I shouldn't talk to my friends.